සාරණි කතාවට ආදරය කරන ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. මම අද ඔයාලත් එක්ක කියන්න හිතුවේ අනගී හඬමින් තිහසරට කියන දේ මෙන්න. ඒ සම්බන්ධව තමයි මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. මගේ channel එක subscribe කරන්න කියලා. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න තවත් නොදන්නේ යාළුවෙකුට දැනගන්න ෂෙයා කරන්න කියලත් පුංචි ඉල්ලීමක් කරනවා. ඉතින් මේ වෙද්දි තිහසරටයි අනගිටයි සෑහෙන්නම ප්‍රශ්න විසඳගන්න බැරි තරමේ. මොකද තිහසරගේ ගෙදරින් අම්මා ගොඩක්ම විරුද්ධයි අනගිත් එක්ක. ඉතින් අනගිට දකින හැම වෙලාවෙම ගහන්න අත උස්සනවා. ඉතින් ඒ ගැන ඇත්තටම බොහොම කලකිරීමෙන් තමයි තිහසර ඉන්නේ. මොකද අනගි ගැන අම්මට තේරුම් කරන්න පුළුවන් තරම් උත්සාහ ගත්තත් කවදාවත් මේ වෙනකන් අම්මට තේරුම් කරවන්න පුළුවන්ුනේ නැහැ. මොකද ඇමෙන්ඩා අනගි ගැන විස පුරවල තියෙන නිසා. ඒ වගේම ආදිත්‍යත් අම්මට අනගි ගැන බොහොම වැරදි දේවල් තමයි කියලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තිහසර කියන කිසිම දෙයක් අම්මා විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා තිහසරට මොන විදියටවත් අම්මට තේරුම් කරවන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි තිහසර අනගි මුණ ගැහුණට ඒ ගැන කියන්නේ නැතුව ඒ දෙන්නගේ ආදරේ මේ දවස්වල බොහොම දුකින් උනත් දෙන්න හොඳින් කාලය ගත කරනවා. ඉතින් හැමදාම ඒ දෙන්න අතරේ ප්‍රශ්නයක් ඇති නොවුනත් වෙනත් බාහිර කෙනෙක් නිසා හැමදාම වගේ අනගි දුකින්ම තමයි ඉන්නේ. මොකද සතුටු වෙනවට වඩා අනගිගේ හිත හදාගන්න මේ දවස්වල පුළුවන් කමක් ලැබිලා නැහැ. මොකද තිහසරගේ ආදරේ මුණ ගැහුණාන් ඒ වෙනකන් එයාගේ ජීවිතේ ඇති වෙච්ච ප්‍රශ්න බාධක සියල්ලම එකපාර අමතක කරන්න පුළුවන් කමක් ඇත්තටම අනගිට ලැබිලා නැහැ. ඉතින් තිහසර ගොඩක් දුරට උත්සාහ ගන්නවා එයා ඒ දුකින් මුදවලා තිහසරත් එක්ක සතුටින් තියාගන්න. ඉතින් තිහසරගේ උත්සාහය ඉදිරියේදී අනිවාර්යෙන්ම සාර්ථක වේවි. මොකද අනගිටයි අනගිගේ අම්මටයි ඉන්න වෙනමම ගයක් අරගෙන දුන්නා. මොකද මේ ප්‍රශ්න වලින් එයාලා අයින් වෙලා ඉන්න ඕන නිසා. ඒත් එයාලට හැමදාම වගේ තුෂීලගේ වත්තේ අයගෙන් හැමදාම ප්‍රශ්න. ඉතින් තුෂී අලුත් ප්‍රශ්නයකට පැටලුණා. මොකද ආර්යව බේරගන්න පොලිසියට ගිහිල්ලා පොලිසියේ නිලධාරිතුමත් එක්ක ඇතිවෙච්ච ප්‍රශ්න නිසා එයා ඇත්තනම කූඩුවට දැම්මා. ඉතින් ඒ ගැන අනගි දැනගත්තාම ගොඩක් කලකිරීමට පත් වුණා. තිහසරට කිව්වා අනේ මට ගොඩක්ම උදව් කරපු අය තමයි තුෂී කියන්නේ. ඒ වගේම ආර්ය මොන වැරදි කරත් ඒගොල්ලන්ව මට බේරලා දෙන්න කියලා. මම ඔයාගෙන් ඇත්තටම ඉල්ලන එකම ඉල්ලීම නම් අනේ දෙන්න කොහොම හරි බේරලා දෙන්න කියලා. ඉතින් තිහසර කොච්චර උත්සාහ කරත් අනගිට තේරුම් කරන්න ඒ අනගිට කරදර කරපු අය නේද, ඒ අයට දඬුවමක් ලැබෙන්න ඕන නේද කියලා තේරුම් කරන්න හැදුවත් අනගි තේරුම් ගත්තේ නැහැ. ඉතින් තිහසර ඒ ගැන බොහොම කේන්තියෙන් තරහින් හිටියා. ඉතින් ඒක ඇත්තටම අනගිට දරා ගන්න බෑ. තිහසර චුට්ටක්වත් තරහින් ඉන්නවට කැමති නැහැ. තිහසර කියන විදියට ඇත්තටම අනගිට මේ තරම් ප්‍රශ්න කන්දරාවක් වෙන්න හේතුව ඔය වත්තයි ඔයි ආර්යල එකතු වෙලා කරපු දේවල් නිසා තමයි. ඉතින් ඒකත් හොඳටම අපි දන්නවනේ. ශ්‍රියාණියක් කළා කරපු දේවල් නිසා තමයි ඇත්තටම මේ තරම් ප්‍රශ්න ගොඩකට අනගිට මූණ දෙන්න උනේ. ඒක කොච්චර තේරුම් කරත් ඇත්තටම අනගි මේ වෙලාවේ ඒක තේරුම් ගන්නේ නැහැ. අනමින් තිහසරට එකම දේ තමයි කියන්නේ අනේ එයාලව බේරලා දෙන්න කියලා. ඉතින් මේ වගේ සිදුවීම් දාමයක්ම ඉදිරියේදී වෙන්න නියමිතව තියෙනවා. ඉතින් මේ දෙන්නගේ ආදරේ ජයගෙන මේ ප්‍රශ්නත් විසඳගන්න ඒ දෙන්නට ලැබෙන්න කියලා කියන ගමන්ම ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.